එහෙනම් හැමෝටම සුබම සුබ දවසක් කියලා ආරම්භ කරනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ස්කෙච් බුක් සම්බන්ධව. මුලින්ම මතක් කරන්න ඕනේ අද කරන්නේ ස්කෙච් බුක් ටුවර් එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ ඉවර කරලා තියෙන පොත් එහෙම නැත්නම් ෆීල් කරලා තියෙන පොත් පෙන්වීමක් නෙවෙයි කරන්නේ. මම ඒකට වෙන දවස් කීපයක් ගන්නවා. මම නිර්මාණ කරලා තියෙන, ඒ කියන්නේ ඉවර කරලා තියෙන ස්කෙච් බුක් හැමෝටම බලන්න පුළුවන් විදිහට අවස්ථාවක් අරගෙන ඉන්නම් ඉදිරියට. හැබැයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ස්කෙච් බුක් වල තියෙන වැදගත්කම. ඉතින් සාමාන්‍යයෙන් ස්කෙච් බුක් කියන නමින් අපිට තේරෙනවා කටු සටහන් පොත කියලා. ඉතින් සාමාන්‍යයෙන් චිත්‍ර නිර්මාණකරණයේ යෙදෙන දක්ෂ ශිල්පියෙක් විදිහට අනිවාර්යයෙන්ම එයාලගේ ස්කෙච් බුක් තියෙනවා, ස්කෙච් බුක් තියෙනවා. අපි නිර්මාණයක් ඉදිරිපත් කරන්න කලින්, නිර්මාණයක් කරන්න කලින් අපිට පුරුදු වෙන්න, එහෙම නැත්නම් අපි කොහේ හරි දුර ගමනක් ගියාම, කොහේ හරි ගිහිල්ලා අපිට ඒක අඳින්න උනා වුනහම, එහෙම නැත්නම් අපේ සිතරින සිතුවිල්ලක් අඳින්න හිතුනහම, ඒ හැම වෙලාවකම මේ ස්කෙච් බුක් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යද්දී හරි අපිට පුංචි වෙලාවක් තියෙනවා නම් නිර්මාණ ශිල්පියෙක් විදිහට අනිවාර්යෙන් ඔයාලගේ බෑග් එකේ හරි අරයන්න පුළුවන් ස්ථානයක අනිවාර්යෙන් ස්කෙච් බුක් එකක් දාගෙන පැන්සිලකුත් එක්ක තියාගන්න එක ගොඩාක් වැදගත්. අනිත් එක තමයි අපි නිතර නිතර අඳින්න තමයි අපි අපේ දක්ෂතාවයෙන් වැඩි දියුණුපත් භාවයට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා අද මේ වීඩියෝ තුලින් ඔයාලා හැමෝටම ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වෙයි මේ ස්කෙච් බුක් සම්බන්ධව. ඒ නිසා අපි සම්බන්ධ වෙමු. මම මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන මෙන්න මේ පුංචිම පුංචි ස්කෙච් බුක් එක පිළිබඳව. ඉතින් මේ ස්කෙච් බුක් එක නම් ගොඩක් අලුත්ම ස්කෙච් බුක් එකක්. මේ වගේ පොත් 3-4ක් මං ගාව තියෙනවා, ස්කෙච් කරලා ඉවර වෙච්ච පොත්. ඉතින් මේ ස්කෙච් බුක් එක සාමාන්‍යයෙන් මම කොහේ හරි යනවනම්, ඒ කියන්නේ බස් එකක ගියත්, ඒ කියන්නේ ගෙදර ගියත්, ගමේ පන්සල් ගියත්, කොහේ ගියත් මම මේ වගේ පොතක් බෑග් එකේ දාගෙන යනවා. සාමාන්‍යයෙන් මට හිතෙන දේවල් අඳින්න බස් එකේ ගියත් මම ඒ වගේ මොන වැඩ කර කර යනවා. ගොඩක් වෙලාවට මට නිදහස ලැබෙනවා නම්, වෙලාව තියෙනවා නම්. ඉතින් ඒ නිසා මේක දැනට නැහැ. මේ පුංචි ස්කෙච් කීපයක් තියෙනවා. මට හිතෙන්නේ මේ එක මේ ළඟදී කොහෙද හරි කරපුවා. මම මේ වගේ පෙන්නෙත් නැතුව තිය සාමාන්‍ය. ඉතින් මේ පොත පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් කොහේ හරි දුරක ගියාම අරගෙනත් ගොඩක් පහසුයි. බෑග් එකේ දාගෙන පැන්සලකුයි මේ පොතයි ගත්තාම හොඳටම ප්‍රමාණවත් හිතේ තියෙන දේවල් ඔක්කොම මේකේ අඳින්න පුළුවන්, ලියා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා දකින්න දේවල් මේකේ අඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න වගේ පුංචි ස්කෙච් බුක් එකක් පාවිච්චි කරනනම් කොහේ හරි දුරක යනකොට බෑග් එකේ දාගෙන මම හිතන ගොඩාක් ඒක පහසුයි අපිට. මගහැරෙන්නේ නැහැ චිත්‍ර කරනවා කියන එක, මගහැරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම ඕනම කෙනෙක්ට කියන්නේ දවසකට එක ගානවත් අනිවාර්යෙන් ස්කෙච් එකක් කරන්න. ඒ කියන්නේ කටු සටහනක් අඳින දවසකට එක ගානවත් එක ගාන නෙමෙයි, පුළුවන් නම් වෙලාව තියුණා නම් 10ක් 15ක් 50ක් වුණත් කවන්නේ අඳින්න. මොකද කොච්චර ඉහළට ගියපු නිර්මාණ ශිල්පියෙක් වුණත් අනිවාර්යෙන්ම එයා එතෙන්ට ගිහින් තියෙන්නේ නිකන් නෙවෙයි, චිත්‍රකරණයේ යෙදිලමයි. ඒ කියන්නේ නිර්මාණකරණයේ යෙදිලම තමයි එයා ඒ තැන්වලට ගිහින් තියෙන්නේ. ඉතින් ඒ නිසා කටුසටහන් නැවත නැවත කිරීම, නිර්මාණ නැවත නැවත කිරීමම තමයි හොඳ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් බවට පත් වෙන්න පුළුවන් හොඳම කාරණා. ඉතින් සමහර අය එකෙන් දෙකෙන් තුනෙන් හතරෙන් අධිතාත්තික චිත්‍ර නිර්මාණ ශිල්පියෙක් වෙන්න හදනවා. නමුත් ඒක නෙවෙයි. ගොඩක් කලාට දැකලා තියෙනවා මම සෝෂල් මීඩියාවල ගොඩක් තැන්වල චිත්‍ර ඇඳලා මේක හොඳයිද අනේ මේ චිත්‍රය ගැන විස්තර කියන මෙහෙම කියලා විස්තර අහලා තියෙනවා. ඉතින් හරිම අපහසුයි එහෙම එක සැරෙන් දෙසරෙන් කෙනෙක් ඉපදුණු ගමන් ඇවිදින්නේ නැහෙනි. ඉතින් ඒ නිසා හරිම අපහසු එක ගමනින් දෙගමනින් නිර්මාණයක් සක්සස් කරගන්න, නිර්මාණයක් සාර්ථක කරගන්න ඒ නිසා ගොඩක් වෙහෙස වෙන්න ඕන, මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන. ඒ කෙරෙහි තමන්ට ආසාවක් තියෙනවා නම්, ඒ කෙරෙහි තමන්ට අවබෝධයක් හොයාගෙන යනවා නම් කවදාවත් ඒක අපෙන් අත්හැරෙන්නේ නැහැ. අපිට ඒක දිනු කරගන්න පුළුවන්. හරි. ඉතින් දෙවෙනි පොත විදිහට මම පෙන්නන්නේ මෙන්න මේ ටිකක් ප්‍රමාණෙන් ලොකු, මීට වඩා මං ගාව ලොකු ස්කෙච් බුක් තියෙන. මං ඒවයි පිටු කඩලා ඇඳපු නිර්මාණ ටිකක් පසුවට පෙන්නන්න. ඉතින් මේ නිර්මාණ කරන්න ගන්නේ සාමාන්‍ය මම මෙන්න මේ ස්කෙච් බුක් එකේ මට හිතෙන අදහස්, ඒ වගේ මොන හරි පින්තූරයක් දැක්කහම ඒ දේවල් අඳින මෙන්න මේ ස්කෙච් බුක් එක පාවිච්චි කරන. දැන් නම් මේක නම් ගොඩක් දුරට ඉවර වෙන්න ගිහිල්ලා තමයි තියෙන්නේ. ඉතින් මට හිතෙන දේවල් මම මේකේ අඳින සාමාන්‍යයෙන් පේන්නේ නැතුව ඇති මේ තියෙන්නේ. ඔය විදිහට මට හිතෙන තව ගොඩක් දේවල් මේක නම් ගොඩක් දුරට චිත්‍ර ඇඳලා ඇඳලා මේ ඔය මාළුවෙක් එහෙම දැක්කහම, පුංචි ගහක් දැක්කහම
මොනහරි දෙයක් දැක්කහම මම සාමාන්‍යයෙන් ඒ දේවල් ස්කෙච් බුක් එකේ අඳිනවා. තවත් විශේෂ කරනවා මම හිතනවා මේ වෙලාවේ මතක් කරගන්න ගොඩක් හොඳයි සහ වටිනවා කියලා. ඉතින් මේ ස්කෙච් බුක් එකක් ගනිද්දී සාමාන්‍යයෙන් කොලේ ටිකක් අපිට අඳින්න පහසු ස්කෙච් බුක් එකක් ගන්න එක තමයි ගොඩක් හොඳ. තමන් සමහර ලාට ස්කෙච් බුක් අරගෙන තියෙනවා ඔන්ලයින් ගෙනගෙන තියෙනවා. මට ලැබිච්ච ස්කෙච් බුක් තියෙනවා. ඒවයි නිර්මාණ කරන්න කියලා හිතන්නවත් අපහසුයි. ටෙක්ස්චර් එක වැඩි සමහරට කොලේ ගන්න නැහැ. එහෙම ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් මේ කියන වෙලාවදී සමහරට ස්කෙච් බුක් එකක් ගන්න මුදල් නැති වෙන්න පුළුවන් ඔයාලට. ස්කෙච් බුක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒක ඔයාලා චිත්‍ර අඳින එකට බාධාවක් කරගන්න එපා. පත්‍රයක හරි එහෙම නැත්නම් පුස්කැප් කොලේක හාෆ් ෂීට් එකක හරි කමක් නැහැ. නිර්මාණකරණයේ යෙදීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් අර ඒක ටිකක් දියුණු කරගෙන යද්දී ඔයාලට තේරෙනවා නම් ඒක අපිට හදාගන්න පුළුවන් කියලා. මිල මුදල් වැය කරලා හරි හොඳ ස්කෙච් බුක් ගන්න එක තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් මේ මම පාවිච්චි කරන ස්කෙච් බුක් මරාබු කියන බ්‍රෑන්ඩ් එක. ඒ කියන්නේ මරාබු කියලා කියන්නේ ජර්මන් පොතක් මේක. මම ගොඩක් කැමති, කියන්නේ මම කාලෙක ඉඳන් අඳිනවා මේ මරාබු බ්‍රෑන්ඩ් එකේ ජර්මන් පොත්වල. ඒ වගේම මම UK වලින් ගෙනාපු පොත් කීපයක් තියෙනවා. ඒ දැනට කීපයක් ඉවර වෙලා තියෙනවා. ඉතින් ඒ පොතුත් ගොඩක්ම හොඳයි. ගොඩක්ම හොඳ මට්ටමේ තියෙනවා. ඉතින් ඒ ස්කෙච් බුක් වල මට මතකද මේ පොත, මේ පුංචි පොතත් එහෙම ගත්ත එකක් මම. ඒතර මේක මරාබු බ්‍රෑන්ඩ් එකක් ජර්මන් පොතක්. ඉතින් ඒ වගේ කීපයක් මම ගාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ ස්කෙච් බුක් සාමාන්‍යයෙන් අපි ප්‍රයෝජනට ගනිද්දී කොලේ ටිකක් ඝනකම තියෙන එකක් ගත්තාම අපිට පුළුවන් වෙන මාධ්‍යකයකින් අපි ඔයිල් හරි ඇක්‍රලික් හරි වෝටර් කලර් හරි මොනවා හරි පැස්ටල් හරි ඒ වගේ ඕන දෙයක් කරද්දී අපිට පුළුවන් සාමාන්‍යයෙන් ඒක උඩින් අර ජෙසෝ එකක් වගේ ගාලා ඕන මාධ්‍යකින් අපිට නිර්මාණය කරන මම ජෙසෝ එකක් වගේ පාවිච්චි කරනවා. ඇක්‍රලික් ඔයිල් වගේ දේවල් වෝටර් කලර් වගේ නම් ඉතින් ප්ලේන්ම මේ කොලේ තමයි අපිට අඳින්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තවත් මතක් කරගන්න චාකෝල් වගේ අඳින අයට නම් සාමාන්‍ය සමහර අය කැමති අර ටෙක්ස්චර් එක ටිකක් තියෙන කොලයක් අරගෙන ඒ වගේ ස්කෙච් බුක් එකක් ගන්න. ඉතින් තමන්ගේ මාධ්‍යයට ගැලපෙන ස්කෙච් බුක් ගන්න ඕනේ. ඉතින් මම ගොඩක් වෙලාවට මේ කියන්නේ හැම මාධ්‍යයක්ම අධ්‍යයනය කරන නිසා තමයි ටිකක් කොලේ ගන්නකම තියෙන. ඒ වගේම ටිකක් ස්මූත් අඳින්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් සිනිඳු සොෆ්ට් කොලයක් තියෙන. එහෙම ස්කෙච් බුක් අරගෙන තියෙන හැම මාධ්‍යයක්ම පහසු වෙන නිසා. ඉතින් මම හිතනවා ඔයාලට ස්කෙච් බුක් සම්බන්ධව අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි එහෙනම් බලමු මම ස්කෙච් බුක් වල කොළ වල කරපු නිර්මාණ කීපයක්. ඉතින් මේක ස්කෙච් බුක් 2 එකක් නෙවෙයි ඇත්තටම. ඉදිරියට මම ස්කෙච් බුක් 2ස් කීපයක් මාර්ගයෙන් බලාපොරොත්තු වෙන මංගව දින පොත් ගොඩක. ඉතින් ඒ නිසා දැන් අපි බලමු කීපයක් මම නිර්මාණය කරපු. ඒ වගේම අවසානටත් කතා කරන්නම් වැදගත් කාරණා කීපයක් ගැන මේ ස්කෙච් බුක් පිළිබඳව.
එහෙමනම් මම හිතනවා අද දවසේ අපි කතා කරපු දේවල්ලින් අනිවාර්යයෙන්ම ඔයාලගේ දැනුමට යම් දෙයක් එකතු කරගත්ත කියලා. ඉතින් විශේෂයෙන් මතක් කරන උන අවසාන වශයෙන්ම ස්කෙච් බුක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ස්කෙච් බුක් තමන්ගේ ළඟ තියාගන්න. කොහේ හරි ගමනක් බිමනක් ගියත් අපිට එන අදහසක් නිර්මාණයට ගන්න, ඊට පස්සේ පුහුණු වීම කරන්න, ඊට පස්සේ දකින්න දේවල් අඳින්න, ඒ හැම වෙලාවකම තමන්ගේ ළඟ අනිවාර්යයෙන්ම ස්කෙච් බුක් එකක් පැන්සලක් තියාගන්න. ඉතින් ඔය දේවල් එක්ක තමයි මම හිතන්නේ හොඳ නිර්මාණ ශිල්පියෙක් බිහි වෙන්න වටපිටාව පරිසරය සකස් වෙන්නේ. ඉතින් නිතර නිතර අභ්‍යාස කරන්න කරන්න තමයි ඕනම කෙනෙක්ගේ ශිල්පීය දක්ෂතාවයන් දියුණුපත් භාවයට පත් වෙන්නේ. සාමාන්‍යයෙන් කොයිතරම් දක්ෂයෙක් වුණත්, ඒ කියන්නේ කොයිතරම් ඉහළකට ගියපු නිර්මාණ ශිල්පියෙක් වුණත් සතියක් දෙකක් චිත්‍ර නිර්මාණකරණයේ යෙදුනේ නැති වුණාම ඇත්තට ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපි එච්චරට දියුණු වෙච්ච නිර්මාණ ශිල්පියෝ නෙවෙයි. නමුත් අපිට සතියක් දෙකක් ඇන්දේ නැහැ කියලා කියන්නේ ආයි අඩි දෙක තුනක් පහළට බැස්ස වගේ ස්වභාවයක් තමයි එන්නේ. ඒ කියන්නේ නිර්මාණකරණයේ යෙදීමම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. අපේ ටෙක්නික්, අපේ ස්කිල් ඔය හැම දෙයක්ම දියුණු වෙන්න ප්‍රැක්ටිකල් කිරීමම තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩ දෙනෙක් අහලා තියෙන ප්‍රශ්න වගේ බොහොමයක් මිනිස් රූප අඳින්නේ කොහොමද, පාට සම්බන්ධව, කැන්වස් සම්බන්ධ, ඉතින් මේ හැම දෙයක් ගැනම මම අරගෙන බලාපොරොත්තු වෙනවා, කතා කරන බලාපොරොත්තු වෙනවා. එකින් එකට චිත්‍ර සම්බන්ධ වැදගත් වෙන හැම පුංචි කාරණාවක් ඉඳලා ලොකු දෙයක් දක්වාම කතා කරන බලාපොරොත්තු වෙන ඉන්නවා. ඒ වගේම ස්කෙච් බුක් ටුවර්ස් බොහොමයක් අරගෙන බලාපොරොත්තු වෙන. ඒ වගේම තව නවෝදිනයකින් තව ටිකක් ප්‍රමාණෙන් ලොකු නිර්මාණ අරගෙන බලාපොරොත්තු වෙන ඉන්නවා. ඉතින් ඒ නිසා හැමෝම එකතු වෙන්න, අපි හැමෝගෙම අදහස් බෙදා ගන්න. ඉතින් එහෙමනම් නිර්මාණකරණයේදීලා හොඳ නිර්මාණ ශිල්පියෙකුට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අවසන් කරනවා අපේ වීඩියෝව. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි, යහපතක් වේවා.